දානවෙනි සංශෝධනයෙන් පැහැදිලි වෙනස්කම් වගයක් කීපයක් කෙරුණු ලැබුවා. එකේ ඒක පදනම තමයි පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම. පාර්ලිමේන්තු විශ්‍රවාහර ඉන්න බෑවරුදු හතරහමාරක් යනකම් පාර්ලිමේන්තුව ඉල්ලා සිටියොත් මිස. ඇමතිවරු හැටියට පත් කළ හැක්කේ අගමැතිවරයා නම් කරන අය විතරයි. උපඇමතිවරු හැටියට රාජ්‍ය ඇමතිවරු හැටි පත් කළ හැක්කේ අගමැතිවරයා නම් කරන අය විතරයි. අගමැතිවරයා පත් කිරීම පිළිබඳවද අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනයෙන් පසුව 42.4 කියනවා ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසයේ උපරිම වශයෙන් නැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ. ඒක තමයි පත් කිරීමට අදාළ වගන්තිය. ඒ අනුව අගෝස්තු මාසේ 17 වෙනිදා පැවති මහා මැතිවරණයෙන් පසු ඊට දින කීපයකට පසුව රනිල් වික්‍රමසිංහ මැතිතුමාව පත් කෙරුවා වර්තමාන ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ විශ්වාසයේ උපරිම වශයෙන් නැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස හඳුනාගෙන. දැන් ඉවත් කිරීම පිළිබඳව තිබෙන තත්ත්වය වෙනස් කෙරුණා. 19 වෙනි සංශෝධනයට පෙර අගමැතිවරයා ඉවත් කිරීමට බලතල තිබුණා මං අර කියපු 47 වගන්තිය යටතේ ජනාධිපතිවරයාට. දැන් ඒ වගන්තිය ඉවත් කරනු ලැබුවා 19 වෙනි සංශෝධනය. ඒක තමයි වැදගත්. අද මේ වර්තමාන ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා ඉවත් කිරීමට අදාළව කිසිම වගන්තියක් දක්නට ලැබෙන්නේ නැහැ. අගමැතිවරයා කුමන තත්ත්වයන් යටතේද ධූරය දරන්න කියන එක දැන් සඳහන් වෙන්නේ 46.2 කියන වගන්ති. එහි මෙසේ කියනවා. අග්‍රාමාත්‍යවරයා අයන්න ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා ලෙත යවන ලිපියක් මගින් ස්වකීය දුරෙන් ඉල්ලා අස්සුවොත් හෝ තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොවුවොත් හෝ මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම් තාක්කල් අමාත්‍ය මණ්ඩලය පවත්වන්නේද ඒ තාක්කල් ස්වකීය දුරේ දරන්නේ. එතකොට 19 වෙනි සංශෝධනයෙන් පස්සේ අමාත්‍ය මණ්ඩලය තියෙන තාක්කල් අගමැතිවරයා සිය ධූරය දරනවා. ඔහු ඉවත් කිරීම පිළිබඳ ප්‍රශ්නයක් පරනගින්නේ නැහැ. දැන් අමාත්‍ය මණ්ඩලය අගමැතිවරයා ඉල්ලා සුනොත් මිස, එහෙම නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රී නොවුනොත් මිස, එහෙමනම් අමාත්‍ය මණ්ඩලය තියෙනකන් අගමැතිවරයා ඉන්නවා එම ධූරේ. එතකොට අගමැතිවරයා ධූරය දරන්නේ කොච්චර කල්ද තීන්දුව වෙන්නේ? අමාත්‍ය මණ්ඩලයේ පැවැත්ම අනුව. අමාත්‍ය මණ්ඩලයේ පැවැත්ම තීන්දුව වෙන්නේ 48.2. 48.2 සාමාන්‍ය කාලේ පාර්ලිමේන්තු විශ්වහරණලා තියෙන කාලයකදී 48.1 වගන්තිය බඳ අදාළ වෙනවා. මං අදාළ නොවන වගන්තිය වලට අපි කාලය නවස්ති කරන්නේ නැතුව කෙලින්ම යමු. පාර්ලිමේන්තුව තියෙන කාලේ පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ හෝ විසර්ජන කැටුම්පතේ කියනා වැලේකනේ හෝ ප්‍රතික්ෂේප කළහොත් එවිටද ආණ්ඩුව කෙරෙහි විශ්වාස භංග යෝජනාවක් සම්මත කළහොත් එවිටද අමාත්‍ය මණ්ඩලයේ විසිරෙන්නේය. අමාත්‍ය මණ්ඩලයේ විසිරෙන්නේ ඒ තත්ත්වය යටතේ. ඒතොර අගමැතිවරයාට අගමැතිකම නැති වෙන්නේත් ඒ තත්ත්වය යටතේ පමණයි. පාර්ලිමේන්තුව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රතික්ෂේප කරුවොත්, එහෙම නැත්නම් අයවැලේකනය පැරද්දුවොත්, එහෙම නැත්නම් විශ්වාස භංග යෝජනාවක් සම්මත කරුවොත් ආණ්ඩුවට විරුද්ධව, එහෙමනම් මුළු අමාත්‍ය මණ්ඩලයම ගෙදර යනවා. එතකොට ඒත් එක්ක අගමැතිවරයා ගෙදර යනවා. ඒ අවස්ථා තුනේදී හැර අගමැති ධූරය නැති වෙන්නේ අගමැතිවරයාට ඔහු ඉල්ලා අස්සුනොත්, එහෙම නැත්නම් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොවුනොත් තවදුරට එහිදී පමණයි. ඒක ඉතාමත්ම පැහැදිලි. ඒ නිසා අපි බලන්න ඕනේ 19 වෙනි සංශෝධනයේ මොකද්ද ගෙනාවු වෙනස කියලා. පාර්ලිමේන්තුව ශක්තිමත් කරලා, පාර්ලිමේන්තුවේ තත්ත්වය ශක්තිමත් කරලා, ඇමතිවරයෙක්වත් අද ඉවත් කරන්න බෑ. අගමැතිවරයා ඉවත් කරන්න නෙවෙයි, ඇමතිවරයෙක්වත් ඉවත් කරන්න බෑ අද
අගමැතිවරයාගේ උපදෙස් අනුවත. අගමැතිවරයාගේ උපදෙස් මිස අනුව මිස නියෝජ්‍ය අමාත්‍යවරයෙක්වත් ඉවත් කරන්න බැරි නම් අගමැතිවරයා ඉවත් කරන්න කොහොමද? එහෙනම් ප්‍රකාශිත විධිවිධාන තියෙන්න ඕනේ. ප්‍රකාශිත විධිවිධාන තියෙන්න ඕනේ. එහෙම ප්‍රකාශිත විධිවිධානයක් මේ ආනුක්‍රම ව්‍යවස්ථාවේ දක්නට ලැබෙන්නේ නැහැ.